අයිබෝන් හැමෝටම ඔන්නද බලන්න එක්තරා මිනිස්සෙක් දින හතක් වතුර සහ කෑම නැතිව මහමුදේ පාවෙන රබර් බෝට්ටුවක් තුල තමන්ගේ ජීවිතේ බේර ගන්න දරු උත්සාහය පිළිබඳ කතාවක්. ඉතින් හැමදාමත් අපේ මූවිස් බලන්න එකතු වුණ හැම කෙනෙක්ම subscribe 50000 එකතු වෙලා ඉන්න මේ මොහොතේ ගොඩක් ආදරෙන් මතක් කරනවා වගේම subscribe ලක්ෂයට යන මේ ගමනට ඉදිරියටත් ඔයාලගේ ආදරය මේ විදියටම දෙන්න කියලා ඉල්ලමි. අපි එහෙනම් දැන් යමු අපේ කතාවට මේ film episode reviews. මුලින්ම අපිට දකින්න ලැබෙනවා භාගයක් ගිලිනු කන්ටේනර් පෙට්ටිය සාගරය හරහා බොහොම එමින් පාවෙමින් යන බව. ඒත් එකම පහුරකින් ඉන්න යම් කිසි පුද්ගලෙක් තවත් කෙනෙක් සමග සංනිවේදනය කරන්න උත්සාහ කරනා වගේම ඔහු කියන විදිහට එදා දවස සහ වේලාව වෙන්නේ ජූලි මාසේ 13 වෙනිදා හවස 4:50. ඔහු මේ වෙලාවේ පොතක ඔහු කොච්චර ශක්තිමත් වෙ ඉන්න හැදුවත් ඔහුට ඒක කරගන්න බැරි වුණ එක ගැන සමාව ඉල්ලමින් ලියුමක් ලියන බව පේනවා. කතාවෙන් දැනගන්න ලැබෙන විදිහට නම් ඔහු මේ ලියන්නේ ඔහුගේ පවුල අයගෙන් සමාව ඉල්ලන අවසන් ලියුම. හරි මේ වෙන සිදුවීම හරියට තේරෙන්න නම් අපිට දවස් 8ක් මේ කතාවේ ආපස්සට යන සිදුවෙනවා. වයස අවුරුදු 40ත් 50ත් අතර වුණ එක්තරා පුද්ගලෙක් ඔහුගේ නැවක නිදාගෙන ඉන්න අතරේ ඔහුට ඇහෙන අමුතු ශබ්දයක් නිසා එකපාරටම නැගිටලා බලන උට දකින්න ලැබෙනවා නැවේ එක තැනකින් නැවතුලට වතුර ගලනවා කියලා. ඉතින් ඉක්මනටම තට්ටුව මතර ගිහින් බලනකොට තමයි එයාට දකින්න ලැබෙන්නේ මුහුදේ පාවමින් ආ විශාල කන්ටේනර් පෙට්ටිය ඔහුගේ නැවේ බඳ කොටස හිල් කරලා තියෙන බව. මේ සිදුරහරහා විශාල ජල කඳක් නැව ඇතුළට එන නිසා මොහු තීරණය කරනවා කොහොම හරි උත්සාහ කළා මේ කන්ටේනර් පෙට්ටිය නැවෙන් ඈත් කරලා දාන්න. ඔහු කොච්චර උත්සාහ කරත් මේ වැඩේ සාර්ථක නොවන නිසා ඊළඟට ඉක්මනටම පහළ තට්ටුවට දිව ඔහු ඔහුගේ සියලුම ඉලෙක්ට්‍රොනික උපකරණ ටික එකතු කරන්න පටන් ගන්නවා. ඒත් මේ වෙනකොටත් ඒවට වතුර ගිහින් හානි වෙලයි තියෙන්නේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ කියලා දිනන රොබර්ට් ආයෙම අතුරට ඇවිල්ලා ඔහුගේ නැවෙන් නැංගුරම අරගෙන මේ කන්ටේනර් පෙට්ටියේ ගැට ගහලා රොබර්ට් ගේ නම මෙතනින් ඈත් කරගන්න උත්සාහ කරනවා. අවසානයේ ඔන්න රොබර්ට් ගේ මේ උත්සාහය නම් සාර්ථක වෙන බව අපිට දකින්න ලැබෙනවා. මේ විදිහට නැව කන්ටේනරෙන් ගලව ගත්තට පස්සේ ආයෙමත් ලනුවකින් ඔහුගේ නැංගුරම නැවට ඇඳ ගන්න සමත් වෙන රොබර්ට් ආයෙමත් පහළ තට්ටුවට යන්නේ නැවේ හීලුණු තැන හදා ගන්න පුළුවන්ද කියලා බලන්න. ඒත් ඔහුට ඉක්මනටම තේරෙනවා නැවේ ස්වයංක්‍රීයව වතුර එළියට දාන පොම්පේ වගේම අනිත් ඉලෙක්ට්‍රොනික උපකරණත් බොහොමයක් මේ තට්ටුවට වතුර පිරුණු නිසා විනාශ වෙලා ගිහින් කියලා. මේ දිර ඔහුගේ නැවේ තියෙන ලී පෙට්ටියකුත් අරගෙන එළියට එන රොබර්ට් මේකෙන් ෆයිබර් පතුරු සහ අලවන ගම් කිහිපයක් අරගෙන නැවේ හිලුණු බඳ කොටස ෆයිබර් පතුරු අලවමින් වහන්න පටන් ගන්නවා. ඒත් එකම පුංචි ලී ගැබැල්ලක් අරගෙන අතින් ක්‍රියාත්මක කරන්න තියෙන පොම්පයක් මගේ නැවේ පිරුණු වතුර ටිකත් එළියට දාන්න රොබර්ට් බුලම් වෙනවා. ටිකෙන් ටික දවස් අවසානයේ කරවල වැටෙන්න පටන් ගත්ත නිසා රොබර්ට් ඔහුගේ වැඩ නවත්වලා ටින් කල කෑම එකක් කාලා බෝට්ටුව පතුලේ වතුර නිසා හැමොක් එකක් හදාගෙන මේ හැමොක් එකේ රොබර්ට් ඔහුගේ රැය පහන් කරන්න සිදු වෙනවා. පහුදා උදේම අවදි වෙන රොබර්ට් හිරු පායපු දවසක් නිසා බොහොම සතුටු වෙනවා. බෝට්ටුවේ සිදුර තව ටිකක් වහන්න එකතු වෙන වතුර එළියට දාන්න ඔහුගේ කඩන රේඩියෝ එක බෝට්ටුව මත ආයෙමත් වැඩ කරන බලාපොරොත්තුෙන් වේලන්නත් පටන් ගන්නවා. ටික වෙලාවකින් ඔහු අලවපු සිදුරේ තවත් කැඩුණු තැන් තියෙනවද කියලා පරීක්ෂා කළා. ඒක බොහොම හොඳින් නැලවිලා තිබුණ නිසා රොබර්ට් ගොඩක් සතුටු වෙනවා. මේ නිසාම ටින් කළ කෑම එකක් ආහාරයට ගන්න රොබර්ට් එදා රෑත් කිසිම අනතුරක් නැතුව ගෙවා දමන්න සමත් වෙනවා. තුන්වෙනි දවස වෙනකොට ඔහුට තේරෙනවා ඔහු මේ මහ මොහොතේ සදහටම හිර නොවි ඉන්න නම් කොහොම හරි ගොඩමිමත් එක සංනිවේදනය කරන්න ඕනේ කියලා. ඒත් ප්‍රශ්නේ වෙන සියලුම උපකරණ කැඩිලා තියෙන එක. මේ වෙලාවේ ඔහුට බෝට්ටුවේ තියෙන අමතර බැටරියක් ගැන මතක් කර නිසා ඉක්මනට මේ බැටරිය අරගෙන ඇවිල්ලා රොබර්ට් ඔහුගේ රේඩියෝවට සම්බන්ධ කරනවා. ඒ වගේම ඔහුගේ සිතියම් පරීක්ෂා කරලා සංනිවේදනය හොඳටම තියෙන තැනක් හොයාගන්න රොබර්ට් පසුබට වෙන්නේ නැහැ. නමුත් තවමත් රේඩියෝ නම් වැඩ කරන බව පේන්නේ නැහැ. ඉතින් පහළ තට්ටුවට යන රොබර්ට් ගොඩබිමට යන පාර හොයාගන්න හිතාගෙන ඔහුගේ බෝට්ටුවේ තියෙන පොත් කිහිපයක් කියවන්න පටන් ගන්නවා. මේ අතර එකපාරටම රේඩියෝවෙන් මිනිසුන් කතා කරන ශබ්දයක් ඇහෙන නිසා ඉක්මනටම එළියට අවිලා රේඩියෝවෙන් උදව් ඉල්ලුවා. ඔහුට ඇහෙන්නේ මිනිසුන් දෙන්නේ කතා කරන ශබ්දය විතරයි. පේන විදියට නම් රොබර්ට් උදව් ඉල්ලන එක කිසිම විදියකින් ඔවුන්ට ඇහෙන්නේ නැහැ. මේකෙන් ගොඩක් මානසික වටන රොබර්ට් ආයෙමත් පහළට ගිහින් බොන්න පටන් ගන්නවා සහ රාත්‍රී ආහාරය හදන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ඔහුට දකින්න ලැබෙනවා එකපාරටම වහින්න අරගෙන තියෙන බව. ඉතින් එළියට ආව රොබර්ට් මේ වැස්සගෙන සතුරු වෙන අතරේ ඔහුට බොන්න වතුර ටිකක් එකතු කරගන්නත් අමතක කරන්නේ නැහැ. එදාරෑ කෑමෙන් පස්සේ ටෝච් එකේ එළිය පොතක් කියවමින් ඉන්න රොබර්ට් නිින්දට වැටෙන්නේ ඔන්න හතරවෙනි දවසේ උදෙන්ම අවදි වෙන බලාපොරොත්තුවෙන්. හතරවෙනි දවසේ රොබර්ට් මේ නැවේ කුඹගහට නැගලා ඔහුට ගොඩබිමට යාගන්න පුළුවන් දිශාවක් ගැන හෙව්වා. කිසිම වැඩක් වෙන්නේ නම් නැහැ. ඒත් මේ වෙලාවේ නැවේ ඇන්ටනාව ගැලවිලා තියෙන බව දකින රොබර්ට් ඒක හදන වෙලාවේ තමයි එදාරෑ වෙනකොට කුණාටුවක් ඔහු දෙසට එන බව පෙන්වන දත්ත ටිකක් දකින්න ලැබෙන්නේ. කුණාටුවක් ආවොත් ඔහු වගේම නැවත් අනතුරේ බව තේරුම් ගත්ත රොබර්ට් ඉක්මනටම ගිහින් වතුර බෝතල් කෑම වගේ දේවල් ඇසුරුම් කරලා නැවේ එක පැත්තකට ගොඩ ගන්න සමත් වෙනවා. මොකද බැරි වෙලාවත් නැව පෙරළුණොත් ආහාර පාන ටික අරගෙන බෝට්ටුවෙන් පැන ගන්න එක තමයි ඔහුගේ බලාපොරොත්තුව වෙන්නේ.
ඉතින් හවස 3:30 විතර වෙනකොට දරණ වැහි කුණාටුවක් ඕන්න පහු කරගෙන යනකොට ඉක්මනින්ම රේන් කෝට් එකක් ඇඳගෙන නැව කොහොම හරි පෙරලෙන්නේ නැතුව තියාගන්න රොබර්ට් ලොකු උත්සාහයක යෙදෙනවා. ඒත් මේ වෙලාවේ වදින රළපහර ගොඩක් සැර නිසා ඕන නොහිතන විදිහට රොබර්ට් මේ රළපහරින් මුහුදට වැටෙනා වගේම ඔහුගේ වාසනාවට නැවේ ජීවිත ආරක්ෂක ලණුවේ එල්ලෙන්නට පුළුවන් වෙන නිසා ආයමත් වතාවක් ලණුව දිගේ උඩට නැගගන්න රොබර්ට් පුළුවන් වෙනවා. කුණාටුව ඉවර වෙනකන් නැංගුරම දාලා නැව ඇතුළට වෙලා ඉන්න රොබර්ට් හිතුවත් එයා කැබින් එකේ ඉන්නකොට එයාට තේරෙනවා ටිකෙන් ටික නැව කැරකෙනවා කියලා. ඔන්න මේ වෙලාවේ තමයි එකපාරටම මේ සැඩ රළ නිසා රොබර්ට්ව ආයමත් මුහුදට වට්ටමින් නැව එකම තැන උඩු යටුකුරු වෙන්න පටන් ගන්න. නමුත් මේ නැව වල තියෙන සම්බරතාවය නිසා ආයමත් නැව උඩුකුරු වුණා. රොබර්ට්ගේ සියලුම බඩු විනාශ වෙලා තියෙන්නේ. ඉතින් තවදුරටත් නැවෙන් වැඩක් නැහැ කියලා තේරුම් ගත්ත රොබර්ට් කැබින් එකට ගිහින් රබර් ජීවිතාරක්ෂක බෝට්ටුව හොයන අතරේ එකපාරටම ඔහුගේ ඔළුව බෝට්ටුවේ වැදිලා ඔහුට සිහිය නැති වෙනවා. ටික වෙලාවකින් සිහිය එනකොට මුළු නැවම වතුරෙන් පිරෙන ගමනුයි තියෙන්නේ. මොකද ඔහු ඇදුව සිදුර ආයමත් කැඩිලා ගිහින් තියෙනවා. තවත් මේකේ හිටියොත් ඔහුට ගිලිලා මැරෙන්න වෙන නිසා රබර් බෝට්ටුවත් අරගෙන නැවෙන් එළියට ආව රොබර්ට් නැවේ රබර් බෝට්ටුව ගැට ගහලා ඉක්මනටම මේ බෝට්ටුවට පැනලා නැවෙන් ටිකක් ඈතට වෙන්න මේ දරුණු කුණාටු සහිත රාත්‍රියේ ගෙවා දාන සමත් වෙනවා. ඉතින් මේ විදිහට පස්වෙනි දවසේ උදේ වෙනකොට බාගෙට ගිල්ලා තිබුණ ඔහුගේ නැව දකින රොබර්ට් නැවේ ඉතුරු වුණ කෑම සහ වතුර ටික අරගෙන ඉන්න අවශ්‍ය වෙනවා. කීප වතාවක්ම නැවට ගිය ඔහුට අවශ්‍ය කරන බෙහෙත් කෑම වතුර සහ ඔහුට බොහොම වටින ලී පෙට්ටියක් බේරගන්න රොබර්ට් පුළුවන් වෙනවා. මේ විදිහට අන්තිමේදී ඔහුගේ බෝට්ටුව මහ මුහුද බඳ ගිලන විදිහ රොබර්ට් බොහොම දුකින් බලාගෙන ඉන්න සිදුවෙන බව තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඊළඟට රොබර්ට් ඔහු අරගෙන ආව ලී පෙට්ටිය අරිනවත් එක්කම අපිට දකින්න ලැබෙනවා බොහොම දුර්ලභ සෙක්ටන්ට් එකක් එළියට ගන්න බව. ඉතින් ඇත්තටම මේ උපකරණය ඉස්සර කාලේ භාවිතා කරේ නැව්වල ගමන් මාර්ගයේ නිරීක්ෂණය කරලා සිතියම් වලින් මාර්ගය හඳුනගන්න. ඔන්න 6 වෙනි දවසේ වෙනකොට ඔහුට පුළුවන් වෙනවා වෙළඳ නැව් ගමන් කරන ප්‍රධාන මාර්ගයක් හොයාගන්න. ඉතින් රොබර්ට් දැන් කරන්න තියෙන්නේ පුළුවන් තරම් මේ නැව් මාර්ගයට ලං වෙන්න උත්සාහ කරන එක. මොකද මේ මාර්ගයෙන් හැමදාම නැවක් ගමන් කරන නිසා ඔහුට බේරෙන්න අවස්ථාවක් තියෙනවා. නමුත් නොසිතූ විදිහට එදා රෑත් විශාල කුණාටුවක් රොබර්ට්ගේ බෝට්ටුව බිලිගන්න සූදානම් වෙනවා වුණත් උලම් පෙරවූ බෝට්ටුවක් නිසා රොබර්ට්ට පුළුවන් වෙනවා කොහොම හරි මේ කුණාටුව පහ වෙලා යනකම් මුහුදට බැහැල එක පැත්තකින් බෝට්ටුව අල්ලගෙන ඉන්න. ඉතින් එදා කුණාටුව පහ වෙලා යනකොට ඔන්න මහන්සියෙන් හිටපු රොබර්ට් නිින්දර වැටෙනවා වගේම ඔහුගේ 7 වෙනි දවසේ උදා වෙනවා. උදේම නැගිටලා බෝට්ටුවේ වතුර අයින් කරලා ඔහු ළඟ තිබුණු ටින් කළ වතුර එකක් බොන රොබර්ට් මේ ටින් එක ඔහුගේ අන්තිම වතුර එක බව තේරෙනවා. මොකද රෑ කුණාටුව නිසා ඔහුගේ ළඟ තිබුණු කෑම සහ වතුර ඇසුරු රළ පහරට ගහගෙන ගිහින් තියෙනවා. ටිකෙන් ටික දවල් වෙනකොට කන්න දෙයක් නැතුව හාමත් වෙන රොබර්ට් බොන්න වතුර ටිකක් අවශ්‍ය නිසා ඔහු ළඟ තිබුණු ප්ලාස්ටික් කෑන් එකක් කපලා ඒකට මුහුදු වතුර පුරවලා උඩින් ඉටිකොලයකින් ආවරණය කරලා පිරිසිදු වතුර ටිකක් ගන්න ලොකු උත්සාහයක යෙදෙනවා. ඉතින් මේ වතුර ටිකෙන් සෑහීමට පත්වෙන රොබර්ට් අවසානයේ සිටියම බලනකොට ඔහු දැන් ඉන්නේ නැව් මාර්ගය කියලා දකින නිසා පුළුවන් තරම් මේවට පරීක්ෂා කරන්න පටන් ගන්නවා. අධික අවසහ ආමත්කම නිසා ශක්තිය නොවුණත් ටික වෙලාවකින් ඔහුට වෙනද නැවක් දකින්න ලැබෙන එකෙන් ගොඩක් සතුට වෙන රොබර්ට් ඔහු ළඟ තිබුණු ප්‍රයා එකක් වනන්න පටන් ගන්නවා. නමුත් මේ නැව ඔහුව පහු කරගෙන යනකන් ඔවුන්ට රොබර්ට්ව පේන්නේ නම් නැහැ. මේ විදිහට එදා නැව අතුරුදහන් වෙනකොට අධික හිරු එළියෙන් තැඹිලා අතුපෑයට හැරවිලා හිටිය රොබර්ට් රාත්‍රියට කෑමක් හොයාගන්න හිතාගෙන ළඟ තිබුණු නූලක් සහ ඇමකින් මාළුවෙක් අල්ලගන්න සමත් වුණා. මෙතනට එන මෝරු රංචුවක් නිසා ඔහුට මේ මාළුවවත් අහිමි වෙනවා. ඉතින් මේ විදිහට එදා රෑත් ඔහුව පහු කරගෙන යන නැවකට ඔහු ළඟ තිබුණු සියලුම සංඥා දල්වලා බේරගන්න කියලා කෑ ගැහුවා. රොබර්ට්ගේ අවාසනාවට මේ නැවත් ඔහුව දකින්නේ නැහැ. ඉතින් ඔන්න මේ විදිහට එදා රෑත් ගැවිලා රොබර්ට්ගේ 8 වෙනි දවස උදා වෙනවා. අපිට පේන විදිහට නම් රොබර්ට් තවදුරටත් ජීවත් වෙන ආසාව නැතිවෙමුණු යන්නේ. එදා සිතියම බලනකොට එයාට තේරෙනවා කිසිම උදව්වක් නැතිව එයා නැව් මාර්ගය පහු කරලා තියෙනවා කියලා. ඉතින් මෙතනින් එහාට කිසිම බලාපොරොත්තුවක් නැති නිසා රොබර්ට් ඔහුගේ පවුලේ අයට ඔවුන්ගේ සමාව ඉල්ලලා ලියුමක් ලියන්න පටන් ගන්නවා. මේ සිදුවීම තමයි අපිට කතාවේ මුලින්ම දකින්න ලැබුණේ. ඔහුගේ ලියුම බෝතලයක දාලා මෝදේ පා කරලා ඉන්න රොබර්ට් එදා ඔහුගේ ජීවිත ආසාව අතහැරලා දානවා. ආමතෙන් නිින්දර වැටෙන රොබර්ට් එදා රෑ අඩමානින් අවදි වෙන්නේ නැවක ශබ්දයක් ඇහෙන නිසායි. ඉතින් අවසන් වතාවටත් උදව් ඉල්ලන්න හිතාගත්තු රොබර්ට් ඔවුන්ට සංඥාවක් දෙන්න කිසිම දෙයක් ඔහු ළඟ නැති නිසා ඔහුගේ පොත ඉරලා අර ප්ලාස්ටික් කෑන් එක ඇතුලේ ඒක දල්වලා කෑ ගන්න පටන් ගන්නවා. නමුත් මේ වැඩේ සාර්ථක වෙන බවක් නම් ඔහුට පේන්නේ නැහැ. ඉතින් ආලෝකයේ මදි බව තේරුණ රොබර්ට් මුළු පොතම ගිනි තියන්න පටන් ගන්නවත් එක්කම ඔහු ඉටිය රබර් බෝට්ටුවට ඉක්මනින්ම ගිනි ඇවිලෙන පටන් ගන්නවා. මේ ගෙවෙන්න ඔහුගේ අන්තිම විනාඩිය බව හිතුව රොබර්ට් අන්තිමේදී ඔහුගේ ජීවිතය අතහැරලා දාලා මොහොතේ ටිකෙන් ටික ගැඹුරට ගිලෙන පටන් ගන්න ගිනිපත් වෙන බෝට්ටුව සහ කටුක දවස් 8ක ජීවිතය ගැන සිහි කරමින්. නමුත් මේ වෙලාවේ තමයි ඔහු පුදුම කරමින් ඔහුගේ බෝට්ටුව පරීක්ෂා කරන්න එන ජීවිතාරක්ෂක බෝට්ටුව ඔහුට දකින්න ලැබෙන්නේ.
ඉතින් එකවරම අලුත් බලාපොරොත්තුව මතුවෙන රොබර්ට් ඔහුගේ උපරිම ශක්තියෙන් ඉහළට පීනනවා සමගම දින 8ක දරුණු ජීවිත චාරිකාවකින් පසු වතුරට දිගු වෙන එක අතකින් ඔහු බේරගන්න බව පෙන්වන මේ ලස්සන කතාව මෙතනින් ඉවර වෙනවා.